Sri Lanka Business TV. මේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීමට වර්තමානයේ යෝජිත මහ බැංකු පනත ප්‍රමාණවත්ද කියන මාතෘකාව පිළිබඳව අපි මේ මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීමට ආරාධනා කරා සෙන්ෆින් සිකියුරිටීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවි අබේසූරිය මහතාට අපි ආයුබෝවන් කියවෝ පිළිගන්න අපේ වැඩසටහනට ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම පිළිබඳව මේ වන විට ඉතාම වැදගත් කතිකාවක් ඇති වෙලා තිබෙනවා ඒ යෝජිත ශ්‍රී ලංකා මහ බැංකු පනත හරහා මේ යෝජිත ශ්‍රී ලංකා මහ බැංකු පනත තුල තිබෙන ගැටලු බොහෝ විශේෂඥයින් ඉදිරිපත් කළා තිබෙනවා අද අපේ සාකච්ඡාවත් ඒ පිළිබඳව ඔබ කොහොමද මේ සාකච්ඡාවට ප්‍රවේශ වෙන්නේ ඔව් අපේ රටේ ඉතාම අත්‍යවශ්‍ය දෙයක් තමයි මහා බැංකුවේ ස්වාධීනත්වය අපි දැක්ක අවුරුදු ගානක් තිස්සේ වෙච්ච සිද්ධි වලින් අපි දන්න හොඳටම දන්න සිද්ධියක් තමයි බොන්ඩ් ස්කෑම් එක හොත් ඊට පෙර සායිට පසුව සෑහෙන දුරට මහා බැංකුව දේශපාලනීකරණයට ලක් වුණා ඒක හොඳ දෙයක් නෙමෙයි රටකට මොකද මහා බැංකුවේ තමා අපේ ජනතාවගේ මුදල් බාරකරු අපේ පර්ස් එක පොඩි උදාහරණයක් වශයෙන් ඒක අපේ ජනතාවට සුභවාදී ලෙස කළමනාකරණය කළ යුත්තේ තැනක් ඒ මුදල් මොකද මහා බැංකුවේ අති විශාල බරදුර කටයුත්තක් කරනවා අපේ උද්දමනය කන්ට්‍රෝල් කරගෙන තියෙන එක පාලනය කරගෙන ඒ වගේම අපේ මුළු මූල්‍ය පද්ධතිය බැංකු සහ ෆයිනන්ස් කම්පනීස් මුළු සමාගම් වල නියාමනය සම්පූර්ණයෙන්ම තියෙන්නේ මහා බැංකුවට ඒ වගේ කටයුතු කීපයක් තව එකක් තමයි අපේ සේවක අර්ථසාධක අරමුදල සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරන්නේ අපේ මහා බැංකුව ඒ වගේ ආයතනයක දේශපාලනීකරණයට ලක්ුණොත් ඒක රටට ඉතාම භයානක ප්‍රතිඵල තමයි ලක්ුණේ. අපි දැක්කා ඒක සැබවින්ම වෙනවා ලංකාවේ. මොකද ලංකාව සම්පූර්ණයෙන්ම බංකරොත් වෙලා අපිට ණය ගෙවන්න බැරි තත්ත්වයක් ඇති වුණා. ඒකට සෑහෙන දුරට හේතු වුණ එකක් තමයි අපේ මහා බැංකුවේ දේශපාලනීකරණය සහ ඒකට දේශපාලන ඇඟිලි ගැසීම. අපි මේ මහා බැංකුව ස්වාධීන කර යුතුමයි. ඒකට පනතක් මේ ළඟදිම පාර්ලිමේන්තුවට එනවා. නමුත් මේ පනතේ අඩුපාඩු තියෙනවා. අන්න ඒව තමයි අපි හදා ගන්න ඕනේ පනත පාර්ලිමේන්තුවට ගියත් ඒක කොමිටි ස්ටේජ් එකේ හරි ඒ අඩුපාඩු ඉතාම වැදගත් ජනතාවට ඉතාම බලපාන නිසා ඉතාම බාරු දුන්න නිසා බලපාන නිසා ඔය පනතේ තියෙන අඩුපාඩු පාර්ලිමේන්තුවේ හදා ගන්නවා. අපි සාකච්ඡා මේ සාකච්ඡාවේදී තහවුරු කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි මේ පනත අනිවාර්යයෙන්ම සම්මත කරගෙන ඒ ස්වාධීනත්වය තහවුරු කිරීමට ඒ යන ගමන යා යුතුයි කියන එක. හැබැයි මේ පනතේ තියෙන අඩුපාඩු ඒව කොහොම හරි වෙනස් කරගෙන ඉස්සරහට යන්න ඕන කියන දේ තමයි අපි මේ තහවුරු කරමින් සඳහන් කරන්නේ. ඒතර මොනවද තියෙන අඩුපාඩු ඔබට පෙනෙන විදිහට? ඔව් මට පේන හැටියට මේකේ තියෙන පළවෙනිම අඩුපාඩුව තමයි අපි මේකේ තියෙන නිලධාරින් කියන්නේ මුදල් මණ්ඩලයනේ මෙතන මහ බැංකුවේ මේ සම්පූර්ණම වගකීම දන්නේ මුදල් මණ්ඩලය. ඒ මුදල් මණ්ඩලයට සමාජිකයන් පත් කිරීමේදී මුදල් ඇමතිතුමා ඇඟිලි ගැස යුතු නැහැ. ඔන්න ඔතන තියෙන තමයි ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. මොකද මහා බැංකුවේ සභාපතිතුමා සහ නියෝජ්‍ය සභාපති දෙන්නේ පත් කිරීමේදී ඒ දෙල්ල තමයි අර ඒකේ සම්පූර්ණ කටයුතු කරන්නේ පිටස්තර කට්ටියක් ඉන්නවා. නමුත් ඒ තුන් දෙනා තමයි මෙතන ඇතුලෙන් පත් වෙන මුදල් මණ්ඩලය ඇතුලෙන් එන කට්ටිය. ඒ තුන් දෙනාගේ පත්වීම විනිවිදව වෙනම කෙරෙන යුතු දෙයක්. ඒක තමයි අර ව්‍යවස්ථා සභාව එහෙම නැත්නම් කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක මගින් තමයි ඒගොල්ලන්ගේ නම් තීරණය කරලා ඒගොල්ලොන්ගේ නම් මුදල් ඇමතිතුමාට යෝජනා කරලාට කමන්නේ. එතකොට ඒ නම් පත් කරන්න. නමුත් ඒක බොහෝ ස්වාධීනව අර ඉංග්‍රීසියෙන් කියන ෆිට් ඇන් ප්‍රොපර් ටෙස්ට් එකට සහ ඇෆිඩවිට්ස් දීලා ඒගොල්ලන්ව ඉතාම හොඳ පරීක්ෂණයකට කියන්නේ නොමිනේෂන් කමිටි එකක් කරහා
අර කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකෙන් කෙවිය යුතු දෙයක්. මුදල් ඇමතිතුමා නෙමෙයි ඒගොල්ල පත් තොර දැන් යෝජනා කරලා තිබෙන්නේ කොහොමද වත් කරන්න? මට තේරෙන හැටියට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මුදල් ඇමතිතුමාගේ තීරණ මෙතනට බලපාන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම වුණාම තියෙන ස්වාධීනත්වයක් නැති වෙන්න පුළුවන්නේ. තියෙන ස්වාධීනත්වයක් නැති වෙන්න පුළුවන් එහෙම එනවා නම්. නමුත් මම හිතන්නේ නැහැ එහෙම වෙයි කියලා. හැබැයි දැන් පනතේ තියෙන්නේ එහෙමද යෝජනා කරලා? පනතේ තියෙන්නේ යම් කිසි විදියකට මුදල් ඇමතිතුමාට සෑහෙන දුරට ඒ පත්වීම වලට බලයක් තියෙනවා. ඒ බලය තිබිය යුත්තේ නැහැ. ඒක තියෙන්න ඕනේ කොන්ස්ටිටියුෂන් කවුන්සිල් එකට. එතකොට අපිට එතකොට ප්‍රශ්න කරන්න වෙනවා මේ දේශපාලඥයෝ කොහොම හරි මේ මහ බැංකුව කොහෙන් හරි කොනක් අල්ලගන්නම උත්සාහ කරන බව තමයි පේන්නේ. ඒ කියන්නේ දැන් මේ විද්වතුන් විශේෂඥයින් අවධාරණය කළා කියනවා මහ බැංකුවේ ස්වාධීනත්වය අවශ්‍යයි මුදල් ඇමතිවරයාට ඒ ඇඟිලි ගහන්න තියෙන අවස්ථාව අඩු කරන්න කියලා. එතකොට දැන් මේ විදිහට මුදල් ඇමතිවරයාට මේ පත්කිරීම කරන්නට අවස්ථාව තියෙනවා නම් ඒක අහෝසි කරන්න නැති කරන්න කියලානේ මේ කියන්නේ. එතකොට දැන් කොහොමද ඒක නැති කරන්නේ? මොන වගේ තැනකදී මේ සංශෝධන කරන්න පුළුවන්? ඒක අර කමිටි ස්ටේජ් එකේ සංශෝධනය කරන්න පුළුවන්. පොඩි වෙනසක් නේ කරන්න අවශ්‍ය. මුදල් ඇමතිතුමාට යෝජනා කරන්න පුළුවන් මෙන්න මේ තුන් දෙනා ඕ තුන් දෙනාට වැඩිපුර මම හිතන්නේ හත් දෙනෙක්ද කොහෙද තමයි මුදල් මණ්ඩලයට දැන් බලාපොරොත්තු වෙන්නේ පත් කරන්න. එහෙමනම් අනිත් කට්ටිය වෙන්නේ ස්වාධීන කට්ටිය පිටින් එන කට්ටිය. ඒ ඔක්කොම එකම ටෙස්ට් එකට අර කියන්නේ ෆිට් ඇන් ප්‍රොපර් ටෙස්ට් එකට සහ ඒගොල්ලෝ සුදුස්සන් පත්කිරිය යුත්තේ කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකේ. ඒක තමයි අවශ්‍ය. අනිත් අර ස්වාධීන කොමිෂන් සභාවලට පත් කරනවා වගේ කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකේ මේ තුගේ නම් යෝජනා කරලා මුදල් ඇමතිතුමාට පුළුවන් පත් කරන්න. ඒ කියන්නේ ඒක අස්සන ගන්න. නමුත් තෝරා ගන්න මේක තේන්න ඕනේ බොහොම සූක්ෂණ වැඩක්. ඒ සුදුසු තෝරගන්න. මේක දේශපාලනික කැලේකට රක් විය යුත්තේ වෙන්න බෑ එච්චරයි. ඇත්තටම අපි මේ විවාදයක් ගොඩනගන්නේ අපි ජනතාව දැනුවත් කරන්නේ. මොකද මේ දේශපාලනීකරණයෙන් කොහොම හරි මේ ස්වාධීනව මේ ආයතන ඉස්සරහට අරගෙන යෑම සඳහා මේ ඉදිරිපත් කරපු පනතේ ඒ තියෙන අඩුපාඩු පෙන්වන්නේ. ඒව හදාගෙන ඉස්සරහට යන්න. එතකොට මේ යෝජිත පනතේ තියෙනවද එක තැනක දැනට මුදල් මණ්ඩලයේ මහ භාණ්ඩාගාරය එහෙම නැත්නම් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මුදල් මණ්ඩලයේ ඉන්නෝනේ. ඔව්. එතකොට මේ යෝජිත පනතෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මුදල් මණ්ඩලයට ඇතුළත් වෙන්නේ නැද්ද? මම හරියට මේක කියන්න දන්නේ නැහැ මොකද්ද අලුත් ක්‍රමය කියලා. නමුත් ඉස්සර මහා බැංක අපේ මුදල් අමාත්‍යතුමාගේ ලේකම්තුමා හිටියා. ඒක හිටියට ප්‍රශ්නයක් නැහැ. මොකද මෙතන දෙපැත්තක් තියෙනවානේ. මහා බැංකුව කරන්නේ මූල්‍ය ප්‍රතිපත්ති. ඒ කියන්නේ මොනිටරි පොලිසි. එතකොට මුදල් අමාත්‍යංශය කරන්නේ ෆිස්කල් පොලිසි. ඒ කියන්නේ මොකක්ද ඒකට ෆිස්කල් ප්‍රතිපත්ති. ෆිස්කල් ප්‍රතිපත්ති. ඒ දෙකේ වෙනස තියෙනවා. මොකද බජට් එක අර ඒ ඔක්කොම කරන්නේ ෆිස්කල් පොලිසි එකෙන්. මොකද රටේ මුදල් සොයාගෙන මුදල් වියදම් කිරීම. ඒක ඒගොල්ලන්ගේ වැඩක්. නමුත් මහා බැංකුවෙන් කරන්නේ අපේ පර්ස් එක. අපේ සම්පූර්ණ ධනය ආරක්ෂා කිරීමක්. ඒක ස්වාධීනව වෙනවා. ඉතින් එතකොට ඒකට මේ යම්කිසි කෙනෙක් අර මුදල් අමාත්‍යංශ ලේකම්තුමා ආවයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් උනේ මේ රට බංකොලොත් වෙන අර මුදල් මණ්ඩලයේ තියෙන වැඩි බර, ඒ කියන්නේ වැඩි يعني මෙජොරිටි එක යොත් දේශපාලනීකරණයට සම්බන්ධ කට්ටියත් එක්ක. එතකොට හැම තීරණෙම ගන්නෙ දේශපාලන වාසිතක. අන්න ඒක තමයි භයානකම තත්ත්වය. මුදල් මණ්ඩලයට රජයෙන් ලේකම්තුමා මුදල් අමාත්‍යංශ ලේකම්තුමා වයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අර වැඩි පැත්ත බර වෙන්න හොඳ නැහැ. රජයට ඕන ඕන විදියට මහා බැංකුවේ තීරණ කළමනාකරණය කරනවා. ඒ වගේම මේ යෝජිත පනතේ මහා බැංකුව අධිපතිවරයාගේ දූර කාලය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. එතනත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඒක මම හිතන්නේ සදාකාලිකයි. ඒ කියන්නේ මරණකම් වුණත් ඉඳ පුළුවන්. එහෙම එකක් තියෙනවා. අවශ්‍ය නම්. අවශ්‍ය නම්. නමුත් ඒකට අවශ්‍ය එයා ඒ තනතුර ඒ කටයුතු කිරීමට තියෙන සුදුසුකම්
තියෙන තාක්තල් සහ යම්කිසි වයස් සීමාවකට යටත් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අමතනම රිටයර් වෙනවා අවුරුදු 65කින්. ඒ සීමාවල් තියෙනවා. නමුත් බැංකුවල නම් අධ්‍යක්ෂ මණ්ඩලයට තියෙනවා අවුරුදු 9ක සීමාවක්. කිසිම අධ්‍යක්ෂතුමෙක්ට හෝ සභාපතිවරයෙක්ට අවුරුදු 9කට වඩා ඉන්න බෑ. ඒ වගේ සීමාවක් තිබුණොත් හොඳයි. මොකද සදාකාලික වෙන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉතින් නමුත් මෙතන අවශ්‍ය වෙන්නේ යම්කිසි සීමාවල් පනවන්න ඕනේ. වයස සීමාවක් නම් තියෙන්න ඕනේ පැහැදිලිවම. ඒක හොඳ දෙයක්. ඒ වගේම යම්කිසි සීමාවක් තිබුණොත් හොඳයි. ඊට අමතරව මොනවද හරි ගස්ස ගන්න තියෙන දේවල්? තව ඉතාම වැදගත් එකක් තමයි අපේ ආචාර්ය ධර්ම පද්ධතිය. මේ මුදල් මණ්ඩලයේ කටයුතු කරන සෑම සමාජිකයෙක්ම ඉතාම බල සම්පන්න චර්ය ධර්ම පද්ධතියට යටත් වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඒක බලාත්මක වෙන්න ඕනේ. ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. එන්ෆෝස්මන්ට් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒක එන්ෆෝස් කරන්න ඕනේ මොකද අපි දැක්කා මීට ඉස්සර හිටිය මහා බැංකුව අධිපතිතුමගේ ලොකු වන් ස්කෑම් එක වුණා. ඒ වුණේ එයාගේ බෑනට ඉන්ෆෝමේෂන් පාස් වුණ නිසා. ඉතින් එහෙම තොරතුරු, ඒ කියන්නේ අභ්‍යන්තර තොරතුරු පිටට යන්න බෑ. ඒක වුණොත් ඒකෙන් විශාල ලෙස වැරදි වෙනවා. ඒ කියන්නේ දූෂණයක් වෙනවා. ඒක වෙන්න ඉඩ තියන්න බෑ. ඒක තමයි මේ චර්ය ධර්ම ආචාර්ය ධර්ම පද්ධතියකින් ඒගොල්ලන්ගේ කටයුතු කළ යුතු ආකාරය පැහැදිලිවම නියමනකට ලක් කළා. ඒක තියෙන්න ඕනේ. ඒක විතරක් මදි. ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉම්ප්ලිමන්ට් කරනවා. يعني ලියලා තිබුණාට විතරක් මදි. ඔව්. උඟක් තැන් වල තියෙන්නේ ලියලා තියෙන. එතකොට දැන් මේ පණතිල එහෙම ලියලවත් නැද්ද? දැන් මේ අඩුපාඩුවක් විදිහට දකින්නේ ආචාර ධර්ම පද්ධතිය. ඒකත් යෝජනා කරලා තිනවා. ඒක ඇත්තටම මගේ කන්ට්‍රිබියුෂන් එකක්. මොකද අපි ඒක තියෙන්න ඕනේ පණතෙම. ඔබ හිතන විදිහට දැන් ඔබගේ දායකත්වයෙන් මේකට ලැබෙනවා නම් ඔබ හිතන විදිහට මොන වගේ ආචාර ධර්මද නිකන් අපිට පෙළගස්වල හරියටම කියන අවශ්‍ය වෙන්නේ නැහැ. නිකන් දල වශයෙන් සැකවින් කිව්වොත් මුදල් මණ්ඩලයේ සමාජිකයෙක් වෙන්න මොන වගේ ආචාර ධර්මද රකින්න ඕන? එක උදාහරණයක් මම කියන්නම්. ඒ කියන්නේ පවුලේ කට්ටිය. ඒගොල්ලන්ගේ පවුලේ කට්ටිය කිසිම මූල්‍ය ආයතනයක මහා බැංකුවේ අධීක්ෂණයකට ලක් වෙන ආයතනයක කටයුතු කරන්න බෑ. මොකද ඒගොල්ලන්ට ලැබෙනවා අභ්‍යන්තර තොරතුරු. ඒ අභ්‍යන්තර තොරතුරු ගෙදර ඇතුලේ සාකච්ඡා වුණොත් අර මූල්‍ය ආයතනයට යනවනේ ඒ ඉන්ෆර්මේෂන් එක. ඉතින් ඉස්සර ඉඳලාම තිබිච්ච ප්‍රශ්නයක් තමයි ඔය පවුලේ කට්ටිය ඉන්නවා එක එක මූල්‍ය ආයතනවල. කවදාකවත් මූල්‍ය මණ්ඩලයේ කට්ටියගේ පවුලේ සමාජිකයන් මූල්‍ය ආයතනයකට සම්බන්ධ වෙන්න බෑ. කොහොමද ඒක හොයන්නේ? දැන් අපි කිය මුදල් මණ්ඩලයට අපි තෝරාපත් කර ගන්නකොට ඒක මෙතන සංකීර්ණ ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. එතකොට ඒ කෙනෙක් ඒ කෙනෙකුගේ එතකොට දුවෙක් වෙන්න පුළුවන්, පුතෙක් වෙන්න පුළුවන්, ළඟම ඥාතියෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරවිට දුරින් ඥාති වෙන කෙනෙක් වෙන්න පුළුවන්. යම්කිසි ක්‍රයිටීරියා එකක් තියෙනවද මේ වගේ දේවල් හොයන්න? ඒක පැහැදිලිවම ඩිෆයින් කරලා තියෙනවා රිලේටඩ් පාර්ටිස් කියන මේ කියන්නේ ඒක හඳුන්වා දෙනවා. විශේෂයෙන්ම තමන්ගේ භාර්යාව හෝ ඒ කියන්නේ පාර්ට්නර් කියන එක ගැන, ඒ වගේම ළමයි එකම ගෙදර ඉන්න ඕන ළමයි ඒක විශේෂයෙන්ම බලපානවා, ඒ වගේම බෑනා අන්න ඒ වගේ කට්ටිය. ඒකට පැහැදිලිවම ඩිෆයින් කරලා තියෙනවා මේගොල්ලෝ තමයි රිලේටඩ් පාර්ටිස් කියලා. ඉතින් ඒකටපත් වෙන්න ඉස්සෙල්ලා ඒක තමයි මම කිව්වේ ඩියු ඩිලිජන්ස් කියලා එක කරෙන්න ඕනේ. ඒපත් වෙන නිදාණයෙන් ඒගොල්ලෝ ඒවා ප්‍රකාශ කරන්නේ මගේ මේ පවුලේ කට්ටේ මේගොල්ලෝ. මේවා තමයි මගේ තියෙන ඉන්වෙස්ට්මන්ට්ස්. මම මේ සල්ලි දාලා තියෙන්නේ මෙන්න මේ තැන්වල. මගේ පුතාලා දුවලා සහ මේ පවුලේ කට්ටේ වැඩ කරන ආයතන මොනවාද? ඒ ඔක්කොම ඩික්ලරේෂන් එකක් හැටියට ලබා දෙන්නවා. දැන්ට බැංකුවක යම්කිසි අධ්‍යක්ෂවරයෙක්පත් වෙනවා නම් ඒ ඔක්කොම දෙනවා. මෙතනත් ඒක තියෙනවා. අන්න ඒකයි අදගත්කම. මෙතනත් තියෙනවනේ. ඊටාම මීටත් බැංකුවකට වඩා මේක මහා සාමාන්‍ය බැංකුවකට වඩා ලොකු දෙයක් නෙමෙයි මහා බැංකුව කියන එක. ඒකට එතනත් ඊටත් වඩා බලසම්පන්න චර්ය ධර්ම පද්ධතියක් තියෙනෝනේ. ඒක ඒවයි. ඒක ඊළඟට චෙක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක ඇත්තද බොරුද කියලා හොයාගන්න පුළුවන් බොහොම ලේසියි. ඔක මිනිස්සු කියලා ඉතින් අන්න අරයාගේ අත අරයා වැඩ කරන්නේ මෙතන. එතනට ඒක වැරදක් තියෙනවා. ඒක තියෙනවා. ඇත්තටම ශ්‍රී ලංකාව අද මේ වගේ තැනක
ඉන්න ප්‍රධානම හේතුව අපි අපේ රටේ තියෙන විශාල අඩුපාඩුනේ. මොකද අපි සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරනවා නම් මේ සමස්ත සියලු පද්ධතීන් අපි හරි විදියට වෙනස් කරන්නට අවශ්‍යයි. දැන් අපි කොළඹින් භාගයක් විතර වෙන සිංගප්පූරුව දිහාට ගියහම සිංගප්පූරුවේ මහ බැංකුවක් නැති වුණත් එතකොට ඒගොල්ලන්ගේ මේ මූල්‍ය ශාස්ත්‍රය හසුරවන විදිය අපිට ආදර්ශයක්නේ. එතකොට ඒගොල්ලෝ යම්කිසි විදිහට වරදක් කරොත් ඒ දඬුවම් ක්‍රියාත්මක කරන ආකාරය. එතකොට ඔබට පුළුවන් ඒ උදාහරණයක් අරගෙන මේ අපි මෙන්න මේ වගේ තැනකට එන්න ඕන කියන වගේ අදහසක් අපේ මේ ප්‍රේක්ෂක හිතවතුන්ට ඉදිරිපත් කරන්න. ඔව්, අපිට හොඳම උදාහරණය කිට්ටුම උදාහරණය තමයි සිංගප්පූරු රටේ. ඒකේ තියෙන මුදල් මණ්ඩලය ඔච්චර සූක්ෂ්ම ලෙස ඒක කල්මනාකරණය කරනවාද කියොත් මුදල් ඉතාම ශක්තිමත් මුදලක් තමයි සිංගප්පූරු ඩොලර් එක. අර උච්චාවචනය වෙන එක ඉතාම අඩුයි. මොන රටක අනිත් ඩොලර් එක ඔච්චරකට වැඩි වුණත් සිංගප්පූරු ඩොලර් එක බොහොම ස්ථාවරයි. ඉතින් ඒක පැහැදිලිවම ඒක පෙන්නනවා හොඳ කල්මනාකරණයක් වෙනවා නම් මුදල් මණ්ඩලය. ඒ කියන්නේ ලෝකේ සෑම රටකම මේ මහා බැංකුව කියන දේ සම්පූර්ණයෙන්ම ස්වාධීනයි. ඒකට දේශපාලනීකරණය වුණොත් ඒකේ පරිහානිය රටේ පරිහානිය බොහොම ඉක්මනටම වෙන දෙයක්. ඉතින් ඒක රටේම තියෙනවා. ලංකාවේ අපිට තිවිච්ච තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකට තමයි මේ යන්න ඕනේ. හැම රටේම තිබුණට ලංකාවේ ඊට වඩා වැඩි කියන එක නේ අපි මේ කියන්නේ. ලංකාවේ එහෙම දෙයක් තිබුණේ නැහැ. ඇත්තටම ඒක පොතෙන් තිබුණා. නමුත් ඊට වඩා හොඳ තත්ත්වයක් ඇති කරගන්න ඕන ස්වාධීනත්වය. ඇත්තටම දැන් මේ මහ බැංකු පනත හා ස්වාධීනත්වය ගැන කතා කරනකොට දැන් අපේ රට බංකොලොත් වීම, ඒ කියන්නේ මේ රට බිමට වැටීම සහ මහ බැංකුවේ ක්‍රියාකලාපය පිළිබඳවත් අපි කැමැති වචනයක් කතා කරන්න. මොකද ශ්‍රී ලංකා බිස්නස් ටීවී කියන්නේ මේ රටේ ජනතාවට ආර්ථික දැනුම මූල්‍ය සාක්ෂරතාවය ලබා දෙන නාලිකාව. බොහෝ පිරිසක් අප සමග සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට දැන් එක වෙලාවක ශ්‍රී ලංකා මහ බැංකුව තීරණයක් ගන්නවා ඩොලර් බිලියන 7ක විතර සංචිත තියෙනකොට මහ බැංකුව සතුව මේ රුපියල එක තැනක තියාගන්න. රුපියල අවප්‍රමාණය වීම වළක්වන්න, රුපියල වැටෙන එක වළක්වන්න මේ සංචිත දිගින් දිගටම අන්තර්බැංකු විනිමය වෙළඳපොලේ විකුණලා මේ ශුද්ධ විකුණුම්කරුවෙකු විදිහට මහ බැංකුව කටයුතු කරලා මේ රුපියල ආරක්ෂා කරගන්න. එතකොට දැන් මහ බැංකුවේ ස්වාධීනත්වය ගැන අපි මේ කතා කරන්නේ මහ බැංකු පනතෙන්. ඔබ මූල්‍ය ශාස්ත්‍රයේ විශේෂඥයෙකු විදිහට කොහොමද මේක දකින්නේ? ඔයි මහා බැංකුවේ තියෙන එක කටයුත්තක් තමයි තාම වැදගත් රුපියල අගය ස්ථාවර ලෙස පවත්වා ගන්න. ඉතින් ඒක කරන්න ඒ කියන්නේ අර අර ලයින් එකක් යනවා වගේ නෙමෙයි, ඒක උච්චාවචනය වෙන්න ඉඩ තියන්න ඕනේ. නමුත් සීමා ඇතිව. මොකද එක පැත්තකට වැඩියෙන් ගියොත් ඒකට අනිසංස මම ඉස්සලා කිව්ව ප්‍රෝග්‍රෑම් එකේ කිව්වා වගේ එක කට්ටියකට තාම දරුණු විසක බලපානවා. හුඟාක් දුරට අප්‍රමාණය වුණොත් රටේ උද්ධමනය මිල ගණන් ඉතාම දරුණු ලෙස වැඩි වෙනවා. ඒ වගේම අධිප්‍රමාණය වුණොත් අපේ එක්ස්පෝර්ට්ස් කියන්නේ අපනයනට දරුණු ලෙස බලපානවා. නමුත් අපේ ආර්ථිකය ගොඩනගන්න නම් අපිට ඕනේ එක්ස්පෝර්ට්ස් වැඩි කරන්න. ඉතින් ඒකට ඉඩ දෙන්න ඕනේ. ඒ දෙක සමතුලිතතාවයකට ගෙනියන්න ඕනේ. මේක මේ ඇහැට මෙහැට හුඟක් දරුණු ලෙස වුණොත් ආර්ථික කඩවැටෙනවා හැම පැත්තෙම. ඉතින් ඒක නිසා අර එක්ස්පෝර්ට්ස් වලට දෙන්න ඕනේ වැඩි බරක්. ඒ මොකද අපිට ඕනේ රටේ ආර්ථිකය ගොඩනගන්න නම් අපි වැඩි වැඩියෙන්ම එකම සාර්ථකම ක්‍රමය තමයි වැඩි වැඩියෙන් අපනයන කරන එක. ඒක අපි මොකද අපිට අවශ්‍ය දේවල් ගොඩක් තියෙනවනේ ගෙන්නම. විශේෂයෙන්ම තෙල්, ඖෂධ ඒ වගේ අත්‍යවශ්‍යයි. අපිට ජීවත් වෙන්න බෑ ඒව නැතුව. ඒ වගේ ඉන්නන නම් අපේ සම්පූර්ණයෙන්ම වගේ අපේ අපනයන තියෙන්න ඕනේ ඒවට සම්බන්ධ. තව අපිට ණය ගෙවන්න තියෙනවා. ඉතින් ඒ දෙක ගොඩ ගන්න නම් ඒව ගෙවන්න නම් අපනයන වැඩි කරන්න. ඉතින් ඒක කරන්න මේ මුදල් අපේ මුදලේ අගය පරිපාලනය කිරීම මැනේජ් කරන එක ඉතාම වැදගත් කර්තව්‍ය තමයි අපේ මහ බැංකුවෙන් කරන්නේ. ඉතින් එතෙන්දී තමයි දේශපාලන හේතු නිසා නෙමෙයි කරන්න ඕනේ රටට සුභවාදී රටට හොඳක් වෙන තීරණ ප්‍රතිපත්ති. ඉතින් ඒකට ඉඩ දෙන්න ඕනේ අර රුපියල යගේ හැටමැට වෙන්න. මොකද ඒක අර හට් එකේ මේ රේට් එක වගේ කෙලීම ලයින් එකක් තියුණත් මැරිලානේ.
එහෙම තමයි මැරුණේ අපි. මැරුණා. දැන් ඉතින් මැරුණා. දැන් ආයි ගොඩ එන්න හදනවා. ඒ කියන්නේ 200 එකම ලයින් එකේ ගිහිල්ලා අන්තිමට අපි මැරුණා. නමුත් මොකද අපේ අනිත් රටවල් එක්ක තමයි අපි තරඟ කරන්නේ හැමතිස්සෙම අපනයනය කරන්නේ. ඒ රටවල් මුදල ආප්‍රාණය වෙනවනම් අපිට බෑ මේක තියාගන්න මේ විදිහට. අපිත් පොඩි පොඩ පොඩ හරි ආප්‍රමාණය කරන්න ඕනේ. මොකද අපි තරඟ කරන්නේ අපේ අපනයනවලට. අනේ ඒකයි මෙතන තියෙන ආර්ථික විද්‍යාව ගැඹුරු දෙයක්. ඉතින් ඒක තේරුම් වෙනවා ඕන කෙනෙක්ට අර රුපියල යගිය වෙනස් වෙන්න යුතුමනේ. මොකද අපේ පළවෙනි මේක තියෙන්නේ අපේ උද්දමනය කන්ට්‍රෝල් කරගන්න එක. ඒක තමයි අර ඉන්ෆ්ලේෂන් ටාගටින් කියලා මහ බැංකුවෙන් කරන්නේ. ඒ වගේම විනිමය අනුපාතය. විනිමය අනුපාතය මේ තියාගන්න ඕනේ එක දේශපාලනට අවශ්‍ය විදිහට නෙමෙයි කරෙන්න ඕනේ ජනතාවට රටට සුබවාදී විදිහට. ඒ වගේම වැඩසටහනේ අවසාන භාගයට පැමිණෙමින් ඔබෙන් අහන ප්‍රශ්න තමයි යම්කිසි විදිහකට මේ යෝජිත මහ බැංකු පනතෙන් දැන් ඔබලා කියන ওই විනාශකම් කරන්නේ නැතුව මේක සම්මත කරොත් එහෙම නැත්නම් සම්මත කරන්න ගියොත් මොකද කරන්න පුළුවන්? නෑ මං හිතන්නේ ඒකට විරුද්ධත්වය හුඟක් තියෙනවා. මේ අවශ්‍ය කරන පොඩි වෙනස්කම් ටික කරන්න. මොකද මේක හොඳ දෙයක්. මේ පනත අත්‍යවශ්‍යයි. ඒක මං හිතන්නේ IMF එකේ කොන්දේසියටත් ඇති. ඉතින් ඒක කරනකොට අර පොඩි පොඩි තියෙන අඩුපාඩු ටික අපි හදාගන්න පුළුවන්. ඒක කමිටි ස්ටේජ් එකේ කරන්න පුළුවන්. මම හොඳ විශ්වාසයක් තියෙනවා ඒක කෙරේ කියලා. මොකද මේ පනත අත්‍යවශ්‍යයි. මෙච්චර කල් වෙච්ච වැරදි හදන්න මේ හදන්නේ. ඉතින් ඒක බොහොම හොඳයි. ඒකේ අඩුපාඩු තියෙනවා අපි හදන්න ඕනේ. ඒකට විශේෂයෙන්ම වාණිජ මණ්ඩල වලින් හුඟක් උසාවිය වලින් ඒකට උපදෙස් ඒක අවශ්‍ය කරන්නේ වෙනස්කම් චේන්ජස් මං හිතන්නේ පැහැදිලිවම යයි. මේ මොකද ඒක යන්නේ මේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ ඒක පාස් වෙන්න ඉස්සෙල්ලා ඒ පොඩි පොඩි වෙනස්කම් ටික කරගෙන මේක පාස් කරගන්න අවශ්‍යයි. මේ ප්‍රශ්නේ අහන්නම අවශ්‍යයි. මේක වැඩසටහන අවසන් කරනවා කියලා කිව්වත් අපි දැක්ක මේ සමහර දේශපාලඥයෝ, ඒ කියන්නේ බංකොලොත් වෙච්ච මේ ආවෘත ආර්ථික ක්‍රම පිළිබඳව විශ්වාස කරන දේශපාලඥයෝ කියලා තිබුණා මේ අර ඔබ කියන්නේ IMF කොන්දේසියක් විදිහට මේක තියෙනවා කියලා. මේක IMF කියලා තියෙනවා. මේ දේශපාලඥයෝ දැන් මතයක් නිර්මාණය කරගෙන යනවා මේ ශ්‍රී ලංකා මහ බැංකුව IMF එකේ ග්‍රහණයට හසු වෙන්නයි යන්නේ කියලා. අතර මේක මේ විහිළු කතාවක්. හැබැයි ඉතින් අපේ රටේ ජනතාව අපි මේ පිළිබඳව දැනුවත් කරන්න ඕනනේ. මොකද මේ ස්වාධීනත්වය කියන දේ හොඳ දෙයක්. මෙච්චර මේ වංචා සිදුවන එක වළක්වන්නනේ මේක කරන්නේ. ඒතර IMF එක කියනවා ඒක කරන්න කියලා. මොකද හොඳ දෙයක් කරන්න කියලා කියන එක කවුරු හරි ඒක වරදක් නෙවෙයිනේ. හැබැයි අර IMF බිල්ලා කියලා මවනෝනේ යම්කිසි දේශපාලන කණ්ඩායම්. ඒක නම්තුන් කියන්න ඕනේ නැහනේ. ඒතර IMF බිල්ලා මවන මිනිස්සු මේ වෙලාවේ කියන දෙයක් තමයි මම දැක්ක මේ පත්තරවල මාධ්‍යවල ඒක මෙවන විට හිමින් හිමින් උඩට එනවා. IMF එක මේ මහ බැංකුව පනත හරහා ශ්‍රී ලංකා මහ බැංකුව ග්‍රහණයට ගන්න හදනවා කියලා මේ බොරු කතාවක් ගොඩනගමින් ඉන්නවා. ඒකටත් උත්තර දෙන්න පුළුවන්. ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද ඔය IMF කියන්නේ මේ අපි තේරුම් ගන්න යුතුයි අපි තමයි යන්නේ IMF එකට. IMF එකෙන් නෑ අපිට. අයි අපි යන්නේ. අපි යන්නේ අපේ මුදල් කල්මනාකරණය කරගන්න බැරි තත්ත්වයකට අපේ රට වැටිච්ච නිසා. හේතුව අපි ලිවින් බියොන්ඩ් අවර් මීන්ස්. ඒ කියන්නේ අපි අපේ ජීවන රටාව අපේ රටේ මේ අපිට දරන්න පුළුවන් වලට වඩා ණය අරගෙන තමයි අපි ගෙනිච්චේ. ඒ මොකද අපේ රාජ්‍ය ආයතනවල තියෙන පාඩු, අපේ මුදල් කල්මනාකරණයේ තියෙන ඔක්කොම අඩුපාඩු, හැම පැත්තෙම තිබිච්ච අඩුපාඩු නිසා සහ වංචාව සහ දූෂණය නිසා අපි වේදම වැඩි අපිට ලැබෙන ආදායමට වඩා. ඒක තමයි මේකට මුල් වෙච්ච හේතුව. ඉතින් ඒ තත්ත්වෙන් ගොඩ එන්න තමයි අපි IMF එකට ගියේ. IMF කියන්නේ ඔය සල්ලි අවශ්‍ය නම් මෙන්න මේ කොන්දේසි කරන්න. ඒක මම නම් පෙනෙන්නේ ඇත්තටම අර යම්කිසි කෙනෙක් ව්‍යාපාරයක් පටන් අරගෙන බැංකුවෙන් යම්කිසි ණයක් අරගෙන ඊට පස්සේ ණය ගෙවා ගන්න බැරි වෙනකොට එයා ඒ බැලුවම එයා මුදල් කොහෙද යන්නේ කියලා එයා අඩි ගහලා සිගරට් බීලා එයා මුදල් නාස්ති කරනවා. එතකොට බැංකුව කියන්නේ ඔයාලට මේ විදියට වේදම් කරන්න බෑ. මේවා නවත්විය යුතුයි. මේවා නවත්තලා මේ මුදල් ආගේ ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් මේ විදියට කල්මනාකරණය කරලා ණය
යම් කිසි රීස්ට්‍රක්චරින් කරලා හරි ඒක ගෙවිය යුතුයි කාල සීමාව වැඩි කරලා දෙනවා. එහෙම නැත්නම් අර පොඩි අඩු කරලා දෙනවා. මොකක් හරි සේවයක් කරලා මේ විදිහට කොන්දේසි දානවා. ඒ කොන්දේසි දාන්නේ එයාගේම සුභසිද්ධිය සඳහා. නැත්නම් මේ මිනිස්සු තවත් අඩි ගහලා ඒ ව්‍යාපාරයම විනාශ කරනවා. හිතන්න අපේ ජනතාව මේ කොන්දේසි කිව්ව ගමන් බය වෙනවනේ. ඔව්. ඒ වචනේ සමහර විට බය වෙන වගේ අදහසක් තියෙනවා. ඔව් මෙතන කොන්දේසි දාන්නේ අපි නෙගි. ඇයි අපි ගියේ? අපි ගියේ අපිට අපේ රට කල්පනා කරගන්න කරගත්ත වැරදි නිසා. ඒ කල්පනාකරණේ වැරදි නිසා නේ මුදල් කල්පනාකරණේ රටේ ප්‍රතිපත්තිවල තිවිච්ච වැරදි නිසායි අපි ගියේ. ඉතින් ඒගොල්ලෝ කොන්දේසි දාන්නේ නැත්තම් එහෙමනම් අපිට වෙන මාර්ගවලින් මුදල් හොයන්න ඕනේ. ඒක තමයි බයිලැටරල් ක්‍රෙඩිට් කියලා චීනය සහ ඉන්දියාවෙන් අපි ගත්තේ. නමුත් ඒගොල්ලෝ ලෑස්ති නැහැ අපිට සදාකාලිකවම දෙන්න. මොකද ඒගොල්ලොත් මේ මුදල් දෙන්නේ ඒගොල්ලන්ගේ යම් කිසි වාසියක්. ඉන්දියාව බලාපොරොත්තු වෙන යම් කිසි දෙයක්. චීනය බලාපොරොත්තු වෙනවා. අපි චීනය දුන්නා හම්බන්තොට චීනයට දුන්නා. තිරුකුණාමලේ ටැංකි ටික ඉන්දියාවට දුන්නා. ඒක වැරදක් නෙමෙයි මම කියන්නේ. නමුත් ඒගොල්ලොත් බලාපොරොත්තු වෙනවා මේ මුදල් අපිට දෙනකොට. නය ලිපිය ගන්න කොච්චර අමාරු වුණාද චීනේ? ඔව්. ඉතින් ඒක නිසා තමයි අපිට IMF කොන්දේසි වලට යටත් වෙලා මීට පස්සෙවත් දැන් මේ 17 වෙනි වතාවටනේ අපි මේ ගිහී මීට පස්සෙවත් යන්න නැතුව ඉන්න. අවශ්‍ය කරන ප්‍රතිපත්ති ටික හදලා. ඒකයි අවශ්‍ය. අවසාන වශයෙන් ඔබට යමක් කියන්න තිබෙනවද මග හැරෙනවා? නෑ මම හිතන්නේ වය කරන මේ ලොකු සේවය තමයි ජනතාව මේ දැනුවත් කිරීම. මොකද අපිට මෙච්චර කල් වුණේ අපි පැත්තකට වෙලා දේශපාලන කට්ටියට ඕන ඕන හිටියට රට හසරවන්න දීලා තමයි අපි මේ තත්ත්වයට වැටුනේ. අපි කාටත් ලොකු පාඩුවක් වුණා. සමස්ත ජනතාවටම මේකෙන් මේ රට බංකොලොත් වීමෙන් ඒකෙන් බොහොම අතලොස්සක් තමයි ඒකෙන් මේ හොඳ පැත්ත හොඳ තත්ත්වයක් ඇති වුණේ. මං හිතන්නේ වංචා කරන දූෂණයට ඒගොල්ලන්ට හොඳ ඇති. නමුත් සමස්ත ජනතාවටම මේකෙන් අති විශාල ඒගොල්ලන්ගේ මුදල් වලට ඒගොල්ලන්ගේ ආදායම් වලට බලපතල ලෙස වැදුනා. ඒක ආයේ වෙන්න තියන්නේ නැත්නම් අපි කල්පනාවෙන් වැඩ කරිය යුතුයි. ඒ කියන්නේ අපි පාර්ලිමේන්තුවට යවන කට්ටිය මීට වඩා වක් සීබුද්ධියෙන් හිතලා ඒගොල්ලන්ගේ ක්‍රියාපටිපාටි පසු විශේෂයෙන්ම ඉස්සෙල්ලා කරපු වැඩ. මොකද හැමෝම සිහින ලෝකයක් නේ මාළේ අපිට ඡන්දෙට ඡන්දෙ කවදෙනවද කියන එක නෙමෙයි මම කියන්නේ ඡන්දෙ එන දවසට අපි කල්පනායි පත් කරලා යවන්න ඕනේ ඒගොල්ලන්ට කියලා රට වෙනුවෙන් යම්කිසි වැඩක් කරන්න පුළුවන් කට්ටිය අවංක සේවයක් කරන්න අපිට විශ්වාසය තියන්න පුළුවන් කට්ටිය. ඒක තමයි මට දෙන්න පුළුවන් පණිවිඩය. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි ඔබට ආරාධනා කරනවා මේ වගේම වැඩසටහන් නැරඹීම සඳහා ඉදිරියටත් subscribe කරලා තියාගන්න Sri Lanka Business TV. Sri Lanka Business TV.